එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවාට තිබුණ ඉලක්කයක්. ඒක දේශපාලන ඉලක්කයක්. උන්ට අරමුණක් තිබුණේ, අරමුණ දේශපාලන එකයි. මේ අරමුණ අබුබකර් බග්දාදි කියනවා නම් ISIS එකේ නායකයා දෙවියන් වහන්සේ අපට කියලා නැහැ ජයග්‍රහණය කරන්න. අපට කියලා තියෙන්නේ කෆීරවරු ඉස්ලාමයට විරුද්ධ අන්‍යාගමිකයන් මරා දමන්න. ඒක ලෝකේ යම්තාක් පවතීද, ඒ තාක්කල් අපි මේක මරාගෙන මැරෙනවා. හෙට එන්න පුළුවන් ISIS නේ වෙන පන්නේ එකක. ISIS වලට කලින් අපි හැවේ තලිබාන්ලා, අල්කයිඩා ආදී වශයෙන් අල් ෂබාබ් ටොයිබයි ඉහ්වාන් මුස්ලිම් ජමාතේ ඉස්ලාම් ඔය වගේ සංවිධාන 52ක් තියෙනවා ලෝකෙ මරාගෙන මැරෙන. හෙට එන්න පුළුවන් අලුත් එකක්. එතකොට අපි මේ වහබ්වාදී අනතුර 2007 මේක කතා කරනවා දැකලා අපි අවුරුදු 5කට පස්සේ දැන් ඔන්න අපි අතර ගත්තා. අපි මේක අරගෙන අනේ මේ රටේ පොදු මහ ජනතාව කරේ සිංහල බෞද්ධ දැන් සහරාන් බැලුවේ නෑනේ කොච්චිකඩේ පල්ලියේ ඉන්නේ සිංහලද UMPද JVPද ශ්‍රී ලංකාවද සල්ලි තියනවද නැද්ද පොහොසත් දුප්පත්ද බඩේ දරුපටව වෙනවද මුකුත් බැලුවේ නෑනේ බෝම්බෙට. ඒ මිනිස්සු විනාශ වුණා. ඔය විනාශ වෙන්න කලින් කෑ ගහලා අන්තිමට අපි කොච්චර කෑ ගැහුවද කියලා කිව්වොත් එළියට බැස්සහම මගතොලේ දැක්කහම මිනිස්සු ඇඟිල්ලෙන් අල්ලලා පෙන්නුවා. ඒ අර කෑ ගහන හාමුදුරුව, අර රණ්ඩු කරගන්න හාමුදුරුව, මට නම් පට බැන්ද එහෙමයි. වටාපද පැත්තකින් තියලා, කමටහන පැත්තකින් තියලා, ශාසනික පිළිවෙත් වලින් යම් මට්ටමකට ඒවට අඩු වෙලාවක් දීලා වැඩි කොටසක් යෙදුවේ මේ 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 රට වෙනුවෙන්. අන්තිමට නින්දා කළ අපහාස කර කරත් අපි ඒත් අතෑරියේ නෑ. මොකද මේ අනතුර ඊට වඩා ලොකු නිසා. නමුත් මේ මුග්ධ දේශපාලකයෝ ඒ හඬ නගන කාලේ පුරාම කිව්වේ ඔන්න මුස්ලිම් ප්‍රශ්නයක් ඇදලා අරගෙන දැන් ඔන්න මේ පළාත් සභාව කල් දාන්න ඔය ප්‍රොජෙක්ට් එකක්. එහෙම නැත්නම් ව්‍යවස්ථාව පරාජය කරන කුමන්ත්‍රණයක්. ඔහොම කිය කියා මේ අදාළ ප්‍රශ්නේ බෝම්බ පුපුරනකම්ම මේක හෙළිදරව් කළා. ඒ වෙලාවේ මේ උත්තරයක් ගත්තා නම් අද සහරන් ජීවත් වෙනවා. එහෙනම් අත්තරංගු. එහෙනම් මේ ප්‍රශ්නේ මුල අග හොයාගෙන ඉවරයි. දැන් බෝම්බෙත් එක්ක අපි දන්නේ මේකේ මුල කොහෙද. මොකද මේක බ්ලඩ් කැන්සර් එකක් වගේ, මේ 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 ඉස්ලාම් ටෙරරිසම් කියන එක බ්ලඩ් කැන්සර් එකක්. කෙසේ හෝ වේවා වහබ්වාදය ගැන අපි වෙනම මාධ්‍ය සාකච්ඡාවක් කරනවා. ඒකෙදි කිව යුතු නොකිව යුතු බොහෝ කරුණු අපි සතුව තියෙනවා. ඒවා ආරක්ෂකංශත් එක්ක කතා කරන්න ඕන දේවල්, රටේ නායකයොත් එක්ක. ඒක අපි වෙනම විදිහකට ඒකට අපි මොකද කොච්චර මහන්සි වුණත්, කොච්චර කලකිරීම තිබුණත් මාවල ලාහිරේ දැම්මත් කරන්න දෙයක් නැහැ. රට වෙනුවෙන් අපිට ඒ යුතුකම කරන්න වෙනවා. විශේෂයෙන් මේ පංචස්කන්ධ මේ ඉන්න උන්දලකට වඩා මේ උපනුපන් දරුපටවුන්ට අපි උන් වෙනුවෙන් මේක කරලා තියනවා. නැත්නම් අපේ සොහොන්කොත්වල තෙන ගහනවා. ඒ නිසා කොච්චර මහන්සි වුණත්, කොච්චර නිඳා කළත් අපිට ඒක වැඩක් නැහැ. ඒ සියල්ල ඉවසගෙන මේකට අපි නායකත්වය දෙනවා. මේක පරාජය කරන්න, මේක පරාජය කරන්න ඕන, මේක කරන්න පුළුවන්. ඒකට අපි බය වෙන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන් මේක පරාජය කළ යුතුයි, පරාජය කළ හැකියි. ඒකට බය වෙන්න ඕනේ නැහැ. මේ ත්‍රස්තවාදීසර දණින් වෙවුලන්න ඕනේ නැහැ. පරිස්සම හදාගෙන ජාතිය සමාධියටපත් කිරීම විතරයි තියෙන්න ඕනේ. රට සමාධියෙන් තියන්න ඕනේ. පාරේ යනකොටත් මේ වම් පැත්ත දකුණු පැත්ත මාරු වෙන මිනිස්සු වෙන රටක් නෙමෙයි. රතු ලයිට් එකේ ඉඳලා කොළ ලයිට් එක වැටෙනකොටම පාර පයින් ජාතියක් නේ මේ රටේ ඉන්නේ. මිනිස්සුගේ සමාධිය කොහෙද කියලා හිතන්නකෝ. ඉතින් සහරාන වල වගේ කිකුණක් මේකේ බිහි වෙන්න පුළුවන්. ඒ සමාධිය බිඳලා තියෙන ජාතියේ. ඒ නිසා මුළු ජාතියම සමාධියටපත් කරන්න ඕන. ආගමික නායකයන්ගේ අතර මේ වැඩපිළිවෙල ගන්න ඕන. එතනින් පස්සේ අපිට බයක් නැතුව මේ රටේ මිනිස්සු ඉන්න පුළුවන් පරිසරයක් හදන්න ඕන. වහබ්වාදයට අදාළ තොරතුරු සාක්ෂි මං හිතන්නේ මට ඩබල් PhD එකක් කරන්න පුළුවන් තරම් දැනුම තියෙන ඒ සම්බන්ධයෙන්. මම අවුරුදු 15ක් විතර මේ ගැන ස්ටඩි කරලා තියෙනවා. මියන්මාරට ගිහිල්ලා මියන්මාරේ උනේ මොකක්ද? දකුණු තායිලන්තේ උනේ මොකක්ද? ඇයි බංගලාදේශයේ බරුවා චග්මා බෞද්ධයෝ චිතගොන්නවල කඳුකරයට වෙලා ඉන්නේ කොහොමද? මේ ඔක්කොම ගැන අපි පුළුල් අධ්‍යයනයක් පොතපොතින් විතරක් නෙමෙයි ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒවට ගිහලා මම රෝහින්ජා වලට ගියා. ඒ කරන බොරුව දැක්කා. මම විනාශ කළා ඒගොල්ලන්ම ලෝකෙට දෙනවා මෙන්න බෞද්ධ අපිට ගහනවායි කියලා. ඉතින් එතන ඉඳලා මේවා අත්දකලා තියෙන නිසා මේ ප්‍රශ්නේ විසඳගන්න අපි කොන්දේසි විරහිතව අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ඒක කරනවා. වහබ්වාදය ගැන මම කියුවේ ඒකයි වෙනම අපි කතා කරමු. ඒක වෙනම එකක්. මොකද දැන් මේ හැසිරෙන හැටියට
බොහොම මුග්ද විදියට මේ වැඩේ මේ කරන්නේ, මෝඩ විදියට මේ මේ ප්‍රශ්නේ මේ මේ හැන්ඩල් කරන්නේ. අපි සාම්ප්‍රදායික මුස්ලිම්වරු කවුද කියලා තේරුම් ගන්න ඕන, පාරම්පරික අය කවුද, ස්වදේශික මුස්ලිම් අය කවුද, වහබ්වාදීන් කවුද කියලා හඳුනගෙනයි මේක කරන්න ඕන. මේ අනියමාර්ථය අරයට ගහනවා, මෙයාට ගහනවා, අර ඇමතිට ගහනවා, මේ ඇමතිට ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. හේතුවයි නසන්න ඕන. දැන් මහ ලොකුවට බුද්ධාගමලු බුද්ධාගමලු, කොහෙද මේක බුද්ධාගම? ප්‍රශ්න විසඳා ගැනීමේදී අපේ ජීවන ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්න උදේ ඉඳලා හැන්ද වෙනකම් බණ කියනවා. හැබැයි රටේ ප්‍රශ්න විසඳ ගැනීමේදී, මේ සමාජීය ප්‍රශ්න විසඳි බුද්ධාගම එකක්වත් පාත්‍රය කරගන්නේ නැහැ. ඒකට යන වෙන වෙන කොහේ හරි මේ පිස්සු උපදෙස් ගන්න. විසඳුම තියන්නේ අපි ළඟ. ඒක හේතුඵල වාදය. හේතුව නොනසා ඵලය නසන්න බෑ. ඒ නිසා සහරාල්ලා තව 30-40ක් එයි. ඒ පංචස්කන්ධ ගැන අපිට අනුකම්පා කරන හැරෙන කරන්න දෙයක් නැහැ. වාසනාවට මම මුස්ලිම් මිනිහෙක් වුණා නම් මාත් වහබ්බාදයට එයි. වාසනාවට අපි සිංහල බෞද්ධ වුණා. ඒක අපිට කියන්න බෑ. ඒ නිසා මේ මේ ප්‍රශ්නේ අල්ලගෙන මේ මුස්ලිම් සමාජයේ අන්තවාදයට තල්ලු කරන්න එපා. ඒක දේශපාලනයට ඉඩ දෙන්නත් එපා. කරුණාකරලා දේශපාලක මේ ප්‍රශ්නේ කතා කරන්න එපා. ඒක අපි කතා කරනවා. අපේ සොසයිටි අපිට පුළුවන් ඒක හදාගන්න. අපි කියන්නම් මද්රසාව ඕනද නැද්ද? දේශපාලකයට අත ගහන්න එපා. බුර්කාව මොකද්ද? නිකාබේ මොකද්ද? හිජාබේ මොකද්ද කියලා පටල මේක තේරෙන්නේ නැති දේශපාලකයන්ට පුළුවන්ද මේකට උත්තරයක් වෙන්නේ?